අදාපි කරන්න යන්නේ කොලාජ් නිර්මාණය. ඔව් කොලාජ් නිර්මාණය. ඒතර කොලාජ් නිර්මාණය කරනකොට අපි ඒකට පාවිච්චි කරනවා නිර්මාණයේදී එක්ක පාට කඩදාසි ඊළඟට එහෙම නැත්නම් මැජසින් පේපර්ස් ගම් කතුරු සහ අපි A4 board එකක් ගන්නවා. නේද? A4 board එකක් තියෙනවා නේද උදාහරණ ගන්න. Thank you.
කෑලි තියෙන්නේ. මේ කොළ කෑලි අරගෙන මේ මාලවන්. මේ මාලවන්. ලස්සන අලවන්. හිස් තැන් ඉදින් නැති වෙන්න පුළුවන් තරම් බලන්න අලව ගන්න ඈ. මේක කරගෙන යනකොටත් සමහර වෙලාවට ඔයාලට ලේසි ගමනක් වෙන්න පුළුවන්. Thank you.
ටිකක් කෙස් දැම් පිට. ඊට පස්සේ මෙහෙට දැන් ඔන්න දැන් පළවෙනි කලාපේ ඉවරයි. දැන් දෙවෙනි කලාපේ ඔන්න. තව ටිකක් කෙස් දැම් තියෙනවා. දැන් ඈත ඈතලවන්න නේ නිල්ලේ. මේක සඳරාකොළ තියන අයගේ ලස්සනට වෙනවා ඉවර වෙනකොට ඈ. පාටේ කෝල් වැඩි මේක හරියට ලස්සන වෙනවා. මම අලෝකෝ නිල් පාට ඇරෙන්න මේවා ඔක්කොම පිරෙන්න හද නිල් අලවනවා මේවා දැක්කද උදව් ගන්න එපා ගෙදරින් ඈ ඔයාට මොනවද මේ පන්තියේ දක්ෂතම ළමයා වෙන්න ඔයා මේ වැඩේ තනියම කරන්න ලස්සනම නිර්මාණය නෙමෙයි විතර තෝරන්න මේක ඔයාගේ හරි දැන් මේ සංගරාවල කොලා ලෝපු පසුබිම මෙන්න මේ වගේ එනවා මේ පෙනුම එනවා ඒ වගේම මේ වගේ මෙහෙම එනවා
itu kota mana dengan koyak? Sanggaran nanti aja. Panta epo elu, hamu meh magen, meh kedi apa meh nil lahas, lahas dihe koyak pahatili lagi him balapu hamu. Tada panta ini lah panta thamai lahas palle hati. Ebi dia na meh meh tak hari, then. Adu paru sahita ekak kiwuwoth menna me widiyata dan collage chithrayak karaddi api me wage histan tiyanne ne puluwan tharam me okkoma fill vela innone sampurna menna me wage collage ekak godak uturata lassanay paata kolala ona wadiy me wage vivida warna wala pasubim sahita kadadasi alawala gattu pencil la denna pote මේ කුරුල්ලව ඔයාගේ ට්‍රේසින් කොලේ මෙන්න මේ විදිහට කොනකට තියලා ගොඩක් පිරිමැස්නේ මේ කොනකට තියලා ඔයාගේ 4B පැන්සල අරගෙන 4B පැන්සල අරගෙන මේක වටේ ලස්සනට පොලවන්න නැතුව අවුට්ලයින් කරන්න හරිද මට දෙන්න පැන්සල දැන් මේ කුරුල්ලගේ චුට්ටක් හැඩමදි ඒ නිසා මම පොඩ්ඩක් හැඩ කරලා පෙන්නන්නම් මෙන්න මෙහෙම ඇවිල්ලා මේ වගේ හැඩයක් තිබුණා නම් මෙයා ලස්සනයි. මේක ගන්න. කරන්නේ මෙන්න මේ විදියට. මෙන්න මෙහෙම කොනකට පැහැදිලිව තියලා ට්‍රේසින් পেපර් එක. ඔයාගේ 4B පැන්සල අරගෙන මේ විදියට අවුට්ලයින් එක විතරක්. ඔන්නඔහුම ට්‍රේස් කරලා සම්පූර්ණයෙන්ම කුරුල්ලව ට්‍රේසින් එකක් ගන්න. Kolowan netu hari itu mana? Mereka kolowan ada, mereka ini ada kan? Subim, mereka ini panah kotas, mereka ini kolap panah kotas. Dan mereka dekat kami penawan itu nil lahasa koi, kolap panah tanah kolap itu nih koi dia nama kita, nih istawa kasih kita penawan, nih ini api. පත් කරගත්ත කුරුල්ලව ඔයා ඔයාගේ කාඩ්බෝඩ් කෑල්ලේ තියලා දැන් අපි පැන්සල් කුඩු ගෑවේ මේ උඩ පැත්තේ නම් මේ පැත්ත හරවලා මෙන්න මේම පැන්සලෙන් ආයි ඇඳ ගන්න. එතකොට මේක උඩ ලස්සනට ඇඳෙනවා. ට්‍රේසින් කර ගන්නවා කියන්නේ ඒකට තමයි. අපි මේ පැත්තට පිටපත් කරගත්තනේ. එතකොට දැන් මේ කොලේ පැන්සල් කුඩු මේ උඩ ගෑවිලා තියෙනවා. දැන් මේක මෙහෙම අනිත් පැත්ත හරවලා ආයි මේක පිටපත් කරගන්න. එතකොට කුරුල්ල දෙන්නේ දෙපැත්තට ඉන්න. මේ විදියට ට්‍රේසින් එක මෙතනින් තියාගෙන අපි දැන් මෙයාගේ මේ තටුව අඳින්න යන්නේ. එතකොට අපි මෙන්න මේ විදියට ඉරි කෑල්ලක් ඇඳලා මෙයාගේ තටුව අපිට පුළුවන් ඔන්න ඔය විදියට අඳින්න. ඔන්න ඔය විදියට අඳින්න. ඊට පස්සේ ඒක මෙන්න මේ විදියට හැඩ කරගන්න පුළුවන්. අපි කුරුල්ලගේ මෙන්න මේ විදියට මාක් කරගන්න. කුරුල්ලගේ මෙන්න මේ විදියට මාක් කරගත්තා තටුව එන තැන. හරිද? ඊට පස්සේ අපි එයාගේ තටුව මේ විදියට සැලසුම් කරගත්තා. හරි. තටුව පහල ගහලා ඉන්න කුරුල්ල. ඊට අපි එයාගේ තටුව මේ ආකාරයට මෙන්න මෙහෙම
පුළුවන් ඇඳ ගන්න. හරිද? ඊට පස්සේ මේ තටුවට අපි තව වැඩිපුර කෑල්ල. ඔන්න ඔය විදිහට සැලසුම් කර ගන්න. එතකොට අපිට එන්නේ මෙන්න මේ වගේ කොටසක්. අපි ට්‍රේසින් එකක් ගත්තහම මේ පැත්තට පැන්සල් කුඩු ගෑවනම් අපි ඒක අනිත් පැත්තට තියලා තමයි පිටපත් කරගන්නේ. මේ බලන්න ඒක නොකැපි අපිට ගන්න පුළුවන් විදිහට ඔන්න ඔය විදිහට පිටපත් කරගන්නවා. සලකුණු කරලා අපි මේකේ මේ කොටස කපා ගන්න. ඊට පස්සේ මේ විදිහට මේ කුරුල්ලගේ මේ කොටස මෙහෙම ඇතුළට දාලා මේ විදිහට අපි මේක මේ බෝඩ් එකේ අලව ගත්තට පස්සේ අපිට පුළුවනි පිටිපස්සේ නූලක් සවි කරලා මෙන්න මේ විදියට තටු ගහන කුරුල්ලෙක් හැටියට මේක මේ බෝඩ් එක හොලවනකොට කුරුල්ල තටු ගහන ආකාරය පෙනෙන විදියට මේක සකසා ගන්න පුළුවන්.